අගෙන පෞද්ගලික මතේ අයියලා මේකේ මන් දන්නේ නැහැ අයියා කොහොම මේක දකීද කියලා අයියලා මේ ඉන්ඩස්ට්‍රි එකේ නැති එකම තමයි මට හිතෙන්නේ මේ මේ මේක පසුබෑමක් ලක් වෙන්නේ හේතුව නෑ ඒක වැරදි ඒක වැරදි වැරදි කියන්නේ සාමාන්‍යයෙන් කිසිම දෙයක පවතින්න නම් ඒකේ වෙනස් වීමක් විය යුතුයි අපි ඒ කියන්නේ එකම කෙනා දිගටම ඉන්නකොට විශේෂම වගේ දෙයක ෂෝ බිස්නස් එකේ දිගටම එකම මූණක් ඉන්නකොට ඒකේ සාර්ථකත්වය යම් තාක් දුරට ඉෆෙක්ට් එකක් වෙනවා එහෙම නැතුව ඒ වෙනස් වීම වෙනකොට විවිධත්වයක් වෙනකොට ඒක විචිත්‍රත්වය වෙනවා එතකොට ඒක අගේ වැඩි වෙනවා ලස්සන වැඩි වෙනවා අලුත් වෙනවා ඒ හන්දා ඒක ජනප්‍රිය වීමේ හැකියාව වැඩි පැවැත්මේ හැකියාව වැඩි වෙනස් වීමෙන් හින්දා නැත්තම් එකම තැනනේ ඉන්නේ සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා දැන් දෙමළ චිත්‍රපටි මම ඒ දවස්වල බලපේවා එකම කතාව හැබැයි යුග දෙකක් එකම කතාව දෙපාරක් තුන් පාරක් වගේ ඇවිල්ලා තියෙනවා නමුත් නළු වෙනස් යුග වෙනස් ඒ දැන් දෙපාරක් කලින් තිබුණොත් දෙපාරම හිට් වෙච්ච ඒවා තියෙනවා තුන් පාරක් ගත්තොත් තුන් පාරම හිට් වෙච්ච ඒවා ඒ ඒ ක්‍රමේ ඒ ඉදිරිපත් කිරීම සමහර වෙලාවට චිත්‍රපටයක ගත්තොත් ඒකේ කතාවක් නැහැ තන්නේ කර ඉදිරිපත් කිරීම හැබැයි සුපර් හිට් වෙනවා ඒ වෙන්නේ ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය ඒක ඒක තියෙනවා අපේ ලංකාවේ බොහොම අධ්‍යක්ෂකවරුන්ට ඒක තියෙනවා මම වැඩ කරපු දයා විමල වීර බොහොම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් එයාගේ ඉදිරිපත් කිරීම බොහොම අගෙයි මිනිස්සු ගොඩක් කැමති වෙයි ඒ වගේම තමයි තව කීප දෙනෙක් ඉන්නවා අපි එහෙම මතක් කරමුකෝ අයියේ අයියත් එක්ක වැඩ කරපු අධ්‍යක්ෂවරු ටිකත් මගේ පළවෙනිම අධ්‍යක්ෂවරයා තමයි සුනිල් සෝමපීරිස් හේමසිරිපෙල්ල සෙල්ලප්පෙරම සිවදාසන් උපාලි පියරත්න තව කුසුම් චන්ද්‍රගමගේ මං ගොඩක් කැමති අධ්‍යක්ෂකවරයෙක් යටතේ මං වැඩ කරා දයා විමල වීර චංගපිලම් සරි ලස්සනයි හරි ඒ ඉදිරිපත් කිරීම හරි වෙනස් එකම දේ අර පොඩක් කල් යනවා නමුත් ඉදිරිපත් කිරීම හරි වෙනස් හරි ලස්සනයි ඒ අරෙන්ඩ ක්‍රිස්ටි ෂෙල්ටන් ෆර්නාන්ඩෝ තව ගොඩක් අය ෆිල්ම් 65ක්නේ ඔක්කොම නම් මතක නැහැ ඒකත් එහෙම ලොකු කාල පරාසයක් මේත් එක්ක අවුරුදු 25ක් දැන් අයින් වෙලා 25 එන්න හිතත් ඇත්තෙම නැද්ද මේකට එන්න ඕනද නැතුව ඒක නෑ ඒක කරන්න බෑ හේතුව මිනිහෙක් වුණාම ඒ මිනිහා ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් විය යුතුයි මම අයින් වුණේ මම මගේ රසික රසිකාවියන්ට ගරු කරන අතර මගේ පෞල් ජීවිතේ සාර්ථක කර ගැනීම උදෙසා මම මගේ නෝනට උපරීම හොඳ සැමියෙක් විය යුතුයි මගේ ළමයින්ට මං හොඳ තාත්ත කෙනෙක් විය යුතුයි උදාහරණ සහිත example I should live ඒ උදාහරණයක් වශයෙන් මම ජීවත් වුණොත් තමයි මගේ ළමයි ඒ උදාහරණ ගන්න ඒ ළමයි තාත්ත දිහා බලන්නේ තාත්ත කෙනෙක් විදිහට නැත්තම් වෙන කවුරු හරි දිහා බලනවා වගේ වෙයි ඉතින් ඒ දේවල් සාර්ථක කර ගැනීම සඳහා මගේ ප්‍රතිපත්තියේ වෙනස් වුණොත් ඒක ගත්ත තීන්දුව ගත්ත තීරණේ වටිනාකමක් නැති වෙනවා
මම හිටපු කාලේ මම කරා චිත්‍රපටි 65 60ක් කරා ඒ කාලේ කරන්න පුළුවන් දේවල් කරා සතුටු වුණා සාර්ථක වුණා ඒ කොම්පල ඒ ආපහු එතනට යන එතන තව අලුත් කෙනෙකුට ඉඳ දෙන්න පුළුවන් නේ තව අලුත් කෙනෙකුට අලුත් කෙනෙක් ලවා යම් දේවල් කරගන්න පුළුවන් සාර්ථක කරගෙන කරගන්න පුළුවන් අලුත් සමාජයට අලුත් තරුණ තරුණියන්ට අලුත් නළුවෙක් දකින්න පුළුවන් ඒ හැමදේම කාරණා හේතු කාරණා වෙනවා සාර්ථකත්වය මං හිතන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් අද නැති වෙලා තියෙන දේ තමයි මොකක් හරි තීරණයක් ගත්තාම ඒ තීරණේ හරියට කකුල තියලා හිට ගන්න බෑ ඒ හිට ගත්තත් වැඩි කල් ඉන්නේ නැහැ ඒක තමයි මේ මං හිතන්නේ අපේ රටවත් වෙලා තියෙන ලොකු පරිහානිය මේ පැත්ත කල්පනා කරනකොට බොහෝම දුක්ඛිත කාල පරිච්ඡේදයක් තමයි මේ බොහොම දුකයි ඒ අපිට ඒ මං හිතාගෙන හිතේ මේක මං අවසාන වශයෙන් මගේ ආදරණීය රසික රසිකාවියන් ඇතුළු මගේ සහෝදර සහෝදරයන්ට කියන්න අපි අපේ රටේ හේතු මෙහෙම වුණා කියලා කියන්නත් අපි අනිවාර්යෙන් හදවතින් පිළිගත යුතු දෙයක් තියෙනවා අපේ රටේ තියෙන වෙනස්කම් විවිධත්වය වෙනස අපි තේරුම් ගත්තේ නැහැ ඒකේ වටිනාකම අපි තේරුම් ගත්තේ නැහැ විවිධත්වයේ විචිත්‍රත්වය ඒක ලස්සන කරගන්න පුළුවන් ඒක උපරිම සාර්ථකත්වයකට ගෙනියන්න පුළුවන් ඒක මට මතකයි අපේ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගකාර එයාගේ සංගකාරගේ මේ මීටින්ස් දෙක තුනක ඉන්ටර්විව්ස් දෙක තුනකට මම දැකපු දෙයක් තමයි එයා එක්සැම්පල් එකක් උදාහරණයක් එයා කරලා පෙන්නුවා එක ඇඟිල්ලෙන් ඉන්න හැමෝට මුළු හෝල් එකටම ගහන්න කිව්වා ඊට පස්සේ ඔක්කොම ඇඟිලි වලින් අපුරු ගන්න කිව්වා එතකොට වෙනස ඒ ශබ්දේ වෙනස කොච්චර විශාල ශබ්දයක් වෙනවද එතකොට ඒකේ සාර්ථකත්වය කොච්චර ලොකු සාර්ථකත්වයක්ද අන්න ඒ වගේ අපේ රටේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් මගින් ශ්‍රී ලාංකිකයන් සමග සාර්ථකත්වය කරා ගියා නම් මම හිතන්නේ මීට වඩා ගොඩක් ඉස්සරහින් අපි ඉන්නේ දැන් සිංගප්පූරු රටේ මතක ඇති සිංගප්පූරුව පටන් ගන්නෙදී හදන්න ඇති ලංකාවේ නුවර වගේ එතකොට කොච්චර ලොකු වෙනසක්ද එතකොට ඒ කාලේ සිංගප්පූරු රට කොහොම තියෙන්නේ නමුත් අද සිංගප්පූරුව කියලා අපි කොහෙද එතන ප්‍රධානම දේ තමයි මේ සිංගප්පූරුවේ ජාති ભેද ඇදීම තහනම් ඇද්දද පළවෙනි පාර ගන්නවා ඒගොල්ලන්ට වාණින් එකක් දෙනවා ඊට පස්සේ ආව ෆලෝ කරනවා ඊට පස්සෙත් එයා ඒ වගේ දෙයක් කරා කියන්නේ යා නැහැ කෙනෙක්ලින්ම හිලේ දානවා හරි මොකක් හරි කරනවා ඇති ඒ එතන ඒ දේ ඉච්චර තද්දට ක්‍රියා කරන හන්ද තමයි දැන් සිංගප්පූරියන්ස් කියන්නේ ආගම පස්සේ පියා සිංගප්පූරියන්ස් එතකොට රට කොච්චර දියුණු වෙලාද අපේ රටට වෙලා තියෙන කවුරු හරි පොඩ්ඩක් තැනක් ගන්න ඕන වුණාම පුටුවක් ගන්න ඕන වුණාම ජාති ભેද ඇදලා ගන්නවා ඊට පස්සේ අනේ පව් අහිංසක මිනිස්සු ඒකට ගැඹුරු වෙනවා එතකොට මොකද වෙන්නේ මුළු රටම කැළඹෙනවා දැන් මුස්ලිම් ජාතිකයන්ට ගහනවා එක්කෝ දෙමළ ජාතිකයන්ට ගහනවා එක්කෝ කඩ බිඳිනවා එක්කෝ පල්ලි බිඳිනවා ඒ ඔක්කොම කරලා කරලා නෙවෙයි කරවනවා ඊට පස්සේ අනේ ආණ්ඩුවෙම උදව් කරනවා ඒ දේවල් හදාගන්න මේ සල්ලි කාගේද උදව් කිරීම හොඳයි හරි නමුත් ඒ උදව් කරන්න ඇයි ඒ වගේ තත්ත්වයකට එන්නේ එහෙම තැනකට ආපු හන්දන ඒ සල්ලි නැති වෙන්නේ ඒ සල්ලි ආණ්ඩුවේ තිබ්බනම් ඒ සල්ලි රටේ තිබ්බනම් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද
මේ 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 තැන අපි අපි ඉස්සර හිටියා වගේ අපි හැම ජාතියේම හැම කෙනාම ඉස්සර හිටියා වගේ එකට එකා වගේ හිටියා නම් ලක්ෂ කෝටි කීයක් අද ලංකාවේ ඉතුරුද ඒ සල්ලි ඔක්කොම නැති කරගත්තේ අපිම නේ ඒ ඇස්ති කරන අය ප්‍රෝග්‍රෑම් කරන අය කරනවා නමුත් ඇයි ඒවට අපි රැවටෙන්නේ අපරාධයක් නේ අඳුමාකාරී අපරාධයක් මේ හැබැයි දැන් මට ඔය කියන්නේ මේ ඊයේ පෙරේදා මම දැක්ක දසුන ගැන හරිම සතුටුයි මම දැක්ක WhatsApp message එකක් ඇවිල්ලා තියෙනවා මුස්ලිම් තරුණ ළමයි කීප දෙනෙක් ආගම බඳිනවා බෞද්ධ ළමයි කීප දෙනෙක් මෙතන ආගමික කටයුත්තක් කරනවා එහාට වෙලා යන්න මෙහාට වෙලා යන්න කියලා ඒගොල්ලන්ව ගාඩ් කරනවා අන්න ඒ ඒ විදිහට අපි හැඩ ගැහුණා නම් ඒ විදිහට අපි ශ්‍රී ලාංකිකයෝ ටික එකහු වුණා නම් අපි මෙතන ඉන්නේ නෑ අද අපි ඉදිරියට පවා දෙයියන්ගේ පිහිටෙන් අද ඉඳලා අපි මේ විදිහට එකතු වෙලා ඉන්න අපි කවුරුවත් දෙන ගිනි බෝල ගිලින්නේ නැහැ කියන හැඟීමෙන් අපි ජීවත් වුණා නම් අනිවාර්යෙන් අපේ රට අපි ශ්‍රී ලාංකිකයෝ ආගමෙන් දෙවුනෝ දැන් රටකට ගිහිල්ලා අපි කියමුකෝ අපේ රටින් තව රටකට ගියාම කවදාවත් අහන්නේ You're Muslim, you're Buddhist, then where are you from? Sri Lankan. I'm a Sri Lankan. මේ වචනේ තමයි මම කියන්න ඕන, ඔයා කියන්න ඕන, ඊළඟ කොටස කියන්න ඕන. එතකොට ඇයි අපි අපේ රට නැති කරගන්නේ? අපි අපේ රටට ආඩම්බරයක් වෙන්න ඕනනේ. අපි හැමදෙනාම එකතු වෙමු. එකට එක තේරුම් ගමු අනිත් එක්කෙනා ගැන අනිත් සමාජය ගැන ඒ අපි එක්වෙමු අපි ඉදිරියට යමු අනිවාර්යෙන් සාර්ථකත්වය අතළඟයි ඒකේ කිසිම සැකයක් නැහැ මම මේ කතාව වෙන දිශානතියකට ගෙනියනවා එදා අයියව කරේ තියාගෙන ගියා විශාල ප්‍රේක්ෂක පිරිසක් අද ඉඳලා හිටලා කෙනෙක් අඳුර ගන්නවා මේ දෙක කොහොමද දකින්නේ අයියා ඇත්තටම ඒක ඒ විදිහටම කල්පනා කීපු විදිහටම කල්පනා කරනවා නම් හරි වේදනාවක් ඇති වෙනවා නමුත් මට එහෙම වුණේ නැහැ එහෙම වුණේ නැති හේතුව ඒ කාලේ මම ජනප්‍රිය නළුවෙක් අනිවාර්යෙන් ඒකට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිචාර තිබුණා නමුත් මම එතනින් ගැලවිලා ආවේ මම සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න ඕන කියන හැඟීම. එතකොට මම අරදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දැන් මාව මේ තත්ත්වෙන් අඳුන ගන්නකොට ඇත්තටම පුදුමාකාර සතුටක් ලැබෙනවා. ඒ කියන්නේ මංගෙන එච්චර උනන්දුවෙන් හිටපු රසික රසිකාවියෝ. නැත්තම් දැන් අඳුන ගන්න බෑනේ. ඒ ඒ ඒ විස්තර කිව්වම මම මට හිතුණා පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා කරලා මොකද්ද කොහොමද මාව අඳුරගත්තේ කියලා දැනගන්න. සමහරු කියන ඇස් දෙකෙන් අඳුරගත්තා. සමහරු කියන හිනාවෙන් අඳුරගත්තා. සමහරු කියන අයියා හැරෙනකොට මට හිතුණා කියලා. ඒවා අහනකොට ඇත්තටම උපදෝ සතුටක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් මම චිත්‍රපටි කර්මාන්තයෙන් අයින් වෙලා වුරුදු 25 26ක් වෙනවා. දැනුත් අඳුර ගන්නවා කියන්නේ පුදුමාකාර ජයග්‍රහණයක් නැත්තම් ඒක හැබැයි මෙහෙමයි ඒ අතර ඒ මම අයින් වෙලා අවුරුදු 25ක් 26ක් වුණාට අතරින් පතර රූපවාහිනී චිත්‍රපටි යනවා අන්න ඒක තියෙනවා නේ චිත්‍රපටි නැවතුන්නේ නැහැ චිත්‍රපටි නැවතුන්නේ නැහැ අයියා ගෙන නැවතුණාට අවසාන වශයෙන් අයියේ මම අයියගේ ප්‍රශ්න දෙකක් අහනවා අයියා ජනප්‍රියම නළුවා සම්මානය ගන්න 92 මට මතක හැටියට මට මතක හැටි 92 හරි 93 හරි ඔක්ක ඒ දෙකම අයියට ඉන්න ඉන්න ඇති විශාල යාළුවෝ පිරිස වර්තමානයේ ඉන්න යාළුවෝ පිරිසේ කට්ටියම ඉන්නවද
එහෙම නැත්තම් වෙනස් වුණාද? ඇත්තටම ඒ ගැන කියනකොට මට මම සාමාන්‍යයෙන් හැමොත් එක්කම යාළු යාළු කෙනෙක්. මම විශේෂත්ව ගොඩක් දක්වේ නෑ. එහෙම එහෙම අර දැන් කියන බොක්කෙන් යාළුවා කියලා. එහෙම හිතියේ නැහැ ලොකෝට. නමුත් හැමොත් එක්කම හොඳයි. හැමෝම යාළුවෝ. විජේ සහජේ චිත්‍රපටය කරන ඒ කරන ලෑස්ති වෙනවා අපි මම ඉලාලු ගොඩක් කිට්ටු වුණා. ඒ අරෙන්ද අනිත් හැමෝම ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරා හොඳින් හිටියා. කිසි කෙනෙකුට කිසි කෙනෙක් හතුරුකම් කළේ නැහැ. ආපදාවක් ඇති වුණ නැහැ. අපි හොඳින් හිටියා. හොඳින් වැඩ කරා. වර්තමානයේ වර්තමානයේ තේමයි. එහෙම සුවිශේෂී වූ යාළුකමක් නැහැ. මොකද මගේ මල්ලි මාත් එක්ක ගොඩක් ළඟින් හිටියා. මල්ලි හැම දෙයකටම හිටියා. මාත් එක්කම. දැන් මම ෆිල්ම්ස් කරනකොට මල්ලි ලීවස් වල වැඩ කරා. හොඳ තැනක හිටියා. නමුත් එතනින් අයින් වෙලා යා චිත්‍රපටි කර්මාන්තේ යමක් කරන්න ඕනේ කියලා ආවේ එයාට කොමාරට නෙවෙයි. මං හන්දා. එතකොට ඒ ඇවිල්ලත් එයා බොහොම දක්ෂ වැඩ දෙක තුනක් කරා. මට මතකයි ඒ දවස්වල අඳුරු සෙවනැලි කියලා ඒඩ්ස් ගැන චිත්‍රපටයක් කරා. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. මට මතකයි ඒ කාලේ ටිරෝන් ෆර්නෑන්ඩෝ අමාත්‍යතුමා පෝලිමෙන් පිට ඇවිල්ලා ප්‍රදර්ශනය කරන්න කියලත් අපිට කිව්වා. නමුත් ඒක යම් යම් දේවල් වලින් ඒක පොඩ්ඩක් වෙනස් වුණා. ඒ එතුමා චිත්‍රපටය බලලා එතුමා කිව්වා පොලිමේ නැත්නම් මේක දැනට මේ සුදුසු වෙලාව අපි ප්‍රදර්ශනය කරමු කියලා. නමුත් ඒක මං හිතන්නේ පොලිමේ තදබදයේ හන්ද හරි මොකක් හරි හේතුවක් හන්දා ඒක එහෙම වුණේ නැහැ. ඒත් එක්කම අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවා අපේ විකට නළුවේ ටෙනිසන් කුරේ මහත්මයා. ආව් ඒ ටෙනිත් එක්කමගේ මොකක් හරි විශේෂත්වයක් තිබුණා. ඒ කියන්නේ අපි ගොඩක් ළඟින් ආශ්‍රය කරා. ගොඩක් ළඟින් ආශ්‍රය කරා. හොඳ පුද්ගලෙක්. හොඳ මනුෂ්‍යකම් තියෙන පුද්ගලෙක්. අවසාන වශයෙන් අයියේ මොනාද හිතෙන්නේ අද දවස ගැන මේ බයිස්කෝප් කාර්ය වැඩසටහන ගැන? මොකද අපිට ගොඩක් වටිනා වගේ වචන. ඇත්තටම මේක ගැන බලනකොට මම අර චිත්‍රපටිත් ලොකුට බැලෙන්නේ නැති හන්දා ගොඩක් ළඟින් ආශ්‍රය කරපු ගොඩක් ආදරය කරපු කට්ටිය ගැන කට්ටිය දැක්කා කියලා මට පොඩි සතුටක් ඇති වෙනවා. බොහොමත්මි ස්තුතියි අයියේ ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරලා ආවට. භූමි ස්තුති. අයිබෝවන්. මං වගේ පොඩි මිනිහෙකුට කතා කරලා. ඒ නිහතමානීකම අපිට ගොඩක් වටිනවා. අයිබෝවන්. අයිබෝවන්.